ඉතිොහොමදමගේ අට ශ්‍රේණ ආදරින දුල්ලපුතාලා. අයිසිට විශෂය හදානනක මංගේ නෝබ මෙම පාඩම් කොටසරත් සාධරීම පිළිගන්නවා. මේ පාඩන් කොටස මොනවද අපි මේ ගෙන ගනවිින් ඉන්නේ. මතක් කර ගනිමු අපි මේ කුමන පාඩමේද මොනවගේ දෙවල්දි ගෙන ගනමින් හිටියේ දැන් ගෙනගන්නන්නේ යන්න කියලා. අපි ඉන්නේ ඔබේ අයි විශ්ව නිර්දේශය ඇතුළ දෙවැනි පාඩමේ මත ඇති දෙවනි පාඩමේ, අපි එහි සිද්ධාන්ත කොටා සියල්ලම සම්පූර්ණෙන් කතා කළ අවසන් කරලායි මේ ඉන්නේ. විශාල දෙැනුන් සම්බාරයක් එකතු කරගත්තා විශේෂය මෙෙයුම් පද්ධතිය ආශිතව කරන ක්‍රාකාරකම් ගැන. අපි මෙහිුම් පද්ධතිය භාවිත කල්ලා පරිගැනක දිනය කාලය කාල කලාපය ඒසිටිං සකස් කර ෆල් වල ඇ්‍රිය ගැන බැලුව ෆයිල් සර්ච් කරන විදේ ගැන ගත්තා ඒවගේ කරුණුඩයක් ගැෙන ගත්. ඒ පාඩම ඉතා වැදගත් කොටසක් අතාකර දෝෂ වේක්ෂණ එහමනත්වන් ට්‍රබල් චෝ. දෘඩාංගවල දෝෂ මුදුකාංගවල දෝෂ වශය මේ කොටස් දෙකරවන් කරගෙන මෙම දෝෂ මොනවද ඒව නිරාකරණය කරගන්න පුළන් ආකාරම නෝද කියලා විසඳුම් ආකාර කිහිපයක් කටති අපිසා කච්ඡා කරලා ලොකු දැනුමකින් සන්නද්ධ වෙලා තමයි මගේ මේ අට ස්ට්‍රේණ සි දරෝටික මගේසිරහම ඉන්නේ. හොඳයි එහෙනං, ඒ දැනුමත් එකතු කරගෙන අපි අමු අපේ වර්ගබකට මේ ඇවිල්ලින්නන්නේ වර්බකට. වර්ු එකේ මුලින් අපේ වැඩපොතේ මුලින්ම ප්‍රශ්ටික සාකච්ඡා කරන්න කලින් අපට තියෙනවා ඉගෙනගන්න අපි ගෙන ගත් තීරි කොටස්ටික්ම යැි මතක් කරගන්න ම තා කෙටිියෙන් එම කොටස්ටික මතක් කරන්න මොකද චුඩදු යබති අපි මේ මේ වෙනක්ටත් ඉගෙනගෙන තියෙන්නේ ඔබේ වැඩපොතේ තියෙන නිසා ඔබට කියවල තේරුම් ගැනීමේ පහසුවට ං ඒ කොටස්ටික පොඩ කිටියෙක් නවත මතක් කරගන නවා. එන්න පුතේ අපේ පලමු කොටසට මෙන්න බලන්න ක්‍රියාකාරකම දෙකේ එක මේ ක්‍රියාකාරකම් ටික මගේ චුටි දුවෙලපුතාලා ඔබේ පරිගණක පාවිච්ච කරලලා නිවසේදිහෝ පාසෙලදි මේ ප්‍රක්ටිස් කළ බලන්ඩවන මංවෙත නැවතත් ප්‍රක්ටිකල් කරන්න යන්න නැහැ මොකදව මේ සේරම පක්ටිකල් විදිහට ඔබට සිද්ධහන්ත කොටස්වල්දි අපේ පාඩමැතුර කියල දුන්නා. බලම්පපුතේ ඔබේ පරිගනකේ වේලා කලාපය ටයිම්සෝන් කළෙගපුතේ දිනය වෙලාව. මුදල් ලේකකය සහ සංඛ්‍යා ආකෘති නිවරදිව සකස් කරමු. මොනාදපුුතේ මේ සෙටින්ස් කන්ිගේෂන් නැතුළ ලැි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ පරිගනකේ වේලා කලාපය දිනය වේලාව මුදල් ලේකකේ සහ සංක්‍යා Numberබර්. මෙන්න මේවායට අදාළ ආකෘති. එක දෙකට වෙනස් ආකෘතියටතේ මේව කොහොමද පාවිච්චි කරන්නේ කියලා නිවැරදිව ඉගෙන ගත්තා අපි ඒගෙනැයිමතරත් යළි කතා කරන්නේ. මෙම සියලු සිටවුම් එකම සංවාද කොටුවකදී සිදු කිරීමට මෙහෙයුම් පද්ධති ඉඩ සලසා ඇත. ඔබට මතකයි එකම ඩයිලක් බොක්සි එකක් ඇතුලේ දිනය වෙලාව මුදල් ඒකකයේ සංඛ්‍යයාසාහ වෙලා කලාපය මේ ඔක්කොම ෙටින් සගස් කරගන්න පුළුවන් පහසුකම දීල තිබ්බා. ඒ අනුව මෙම සිට උම්සිල්ල කිරීමට පහත දැක්වෙන්න පීවර අනුගමනය කරන්න මමයකොඩක් කෙටියෙන් කියල දෙන්න යන්න. මේ සඳහා පාවිච්ච කල් තියෙන වඩෝස්ටන් කියන මෙහහිුම් පද්ධතිය ඒ ගැනයි මේ පහලින් සඳහන් කලා තියනෙ ඊට අදාළලිත්තිරයන් තමයි ඔබ වර්ග්බ එක ඇතුළේ දකිනල එබෙන්නේ අපි යමස්සරහට පියවර එක. මෙ ති එෙති ටර්් බට්න එක ස්ටාර්්යිකැනය මත කලික් කර එහිෝ सිස්ටම් යටතේ ඇති කෝල් පැනල් එක क्ලික් කරන්න ලුවෝ මෙන්න පතේ අලුත් කොටසක් මම කට්‍රෝල් පැනලට අද්දී තේරි කොටස් කතාරදි විඩෝසිිස්ටම කර ගියේ නැහැ කෙලිම කට්‍රල් පැනල කෙල සර්ච් කරල ගියා ඒට අමතරව ඩෙක්ස්ටॉප් එක කටල් පැනල් අයිකරන එක ඩබ කලික්ර ගියා මෙත තවත් ක්‍රමයක් කියනපුතේ මෙන්න මේ අංක එක යටත තිබෙන මෙන්න මේार्් ब් ने क्ල राම මේ විදියට මෙුවකක් කියවා ඒක තියෙනබුතේ මේ බලන්න window කියලා මෙන්න මේාව सलेරंड ඕන ඒ යට कlल प තියෙනවා Cl क्लिकර ඕන මේක क्लिकරට පස්ෙබ මෙ මේ කlल එක මතු වෙනවා කට පැල් එකේ බලන්න පුතේ මෙන්න ඩටඇන්ටයිම් කියන එකට අන්ඩ ඕන අපි මේ ඔක්කෝ කතා කරල වම් පොටි මතක් කිරීමක් විතරයි කරන්න හල් ඩේටයින් ටම්වටි ගියාට පස්සේ පියවර තුනේදී මෙන්න මේ වගේ ඩලොක් බොක්ස් එකක් ලැබෙන පුතේ මේ මගේ වම් පසින් තිබෙන ඉස්සල් ලැබෙෙන පුතේ මේ දකුණු පස්ස එක නෙමෙයි මෙන්න මෙයායි පලමෝ ලැබෙන්නේ ඔබබට ලැබෙන සංවාද කොටවෙයි Chan time ආ මෙන්න මේ අංක පහායට දැක්වෙන බට්න එක තමයි පුතේ කලික් කරන්න ඕන මතකයි. ඊට බස්ෙ එක කිය නවා එවට ලැබෙන සංවාද කොටුව තවත් සංවාද කොටුවක් ලැබෙන එන්න මෙයා හනේද එහි නිවරදි දිනය දිනය මෙන්න මේ කොටසසිං අපට සකස් කරගන්න පුළුවන් වේලාව මෙන මේ ඔරලෝසුවත් එ මෙන්න මේ කොටසි අපට සකස් කරගන්න පුළන්ගෙන හයසා හතා කියන කොටස් දෙක පාවිච්ච කරලා අපට පුළුවන් දිනයසාහ වේලා වෙනස් කරගන්න ඊට පස්සේ ෝකේ බට්න එක කලික් කරාම හර අපට පුළුවන් මේ දලක් බොක්සගෙන් අයින්වන්න මෙන්න පුතේ ඒළඟට පියවර හතර යටතේ ේන් timeම් සංවාද කොට වේ චන්් ටම් ෝන් කියන එක අප ඉස්සල්ල ගේිය දුවේ පුතේ වෙන මෙතින්ටන මෙයා තමයි සැල්ලක් පාවිච්ච කරේ. මෙයාපාවිච්ච කරලා දිනය සහ වෙලාව සකස් කරලා දැන් ඉවරයි. හරි. ඊට පස්ස වෙනස් කරන්න කියා නිබුතේ මෙෙන චන්් ටයිම් ෝන් කියන එක. ඔව! වේලා කලාබේ වෙනස් කරන්න මෙයා කලික් කරාම මෙන්න මේ ඩයිලොක්් බොක්ස් එක මතු වෙනවා එහි ටයිම් සෝන් එක ස්්‍රීජයවර්දන්න පුර කියන එක සිිලෙක් කරලා ඕ OKේ කරාම අපේ පරිගණකේ. වේලා කලාපේ ටයිම් සෝන් එක ශ්‍රීජාවරදරපුර නමින් වන අප ඉන්න රටට අදාළ ටයිම් සෝන් එකට සට් වේ ෙනවා කරන දෙපොත ඊළඟට කතා කරන්න තියෙන පියවර පහ ඔබේ පරිගන්නක දිනේ සහ වේලාවදයක් වෙන ආකෘතිය තෝරා ගනිමුෝ දිනේ සහ වෙලාව ඉටමතරව වේලා කලාපය තේරුව එහි ආකෘති තෝරන්නත් අපට පුළුව කොහොමද දිනය කොහොමද වෙලාව දක්වන්නේ කියලා ඒ සඳහා කොහට දයනු නපති අපි බලන්න කන්ටෝල් පැනල් එකට ගිහිල්ලා ඒ රීජන්ත ෝරන්න ඕන ඔබට පුළුවන් ස්ටර්් බට්න ක ලික් කල්ල හරනදපති එහි කෙලිම කට්‍රෝල් පැනල් කියලා ටයි් කරලා කටෝල් පැනල් එකට එන්න පුළුවන් එහි මේ අංක දොළහ යට තිබෙන මිනිම රීචන් කියන එක ලික් කරන්න ඕන පැහැදිල දපති හොඳදයි මෙතින්ට ආවට පස්සෙ පුතේ මෙන්න මේ රීජන් කියන ඩයිලක් බො එක තමයි ඔබට ඇපිය වෙන්නේ ප්‍රදර්ශනය වෙන්නේ. හරද සංවාධ කොටුවේ ෆෝමට්ස් මත කලික් කරන්න බලන්න පුතේ මෙතල තියන ටැබස් තුුණා එකක්ෆෝමැට් අනිත් ලොකේෂන් අනි ඇඩමිනිස්ට්‍රේටව් මේ තුනෙ චි දුවේ පුතේ සැලම ෝමට් කියෙන එක ක ලික් කරන්න මකද අපිාව ෆෝමට් වෙනස් කරන්න කර එහි පහතින් දැක්වන්න දිනය සහ වේලාව සඳහා ඇති ආකෘති අතරින් ඔබ කැමති ආකාර තෝරාගෙන ඇප්ලයි බොත්්ත මත කලික් කරන්න ඔවු මේ බලන්න බති ඩේටන්ටයිම් ෆෝමට්ස් ක කියලා තියනවා මේ ශෝඩ් ඩේට් එක කෙටියෙෙන් දිනය මෙතන සටහන් වෙන උබුතේ අපට මේ ෆෝමට් එක තෝරන්න පුළුවන් දිගු ආකාරයෙන් දිනය අදාළ ආකෘති මෙිහි තිබෙනවා කැමැතික තෝරන්න පුළුවන් කෙටි සහ දිගුආකාරෙන් වේලාව ෝ ටම් ලෝන් ටයිම් මෙන මේ දෙකේ තියන පුතේ ඔබට කැමති ෆෝමැට් එකත් තෝවරන්න පුළුවන් සතිය ආරම්භ වන දිනය දෙැනට තෙල්ලා තින සණ්ඩේ ඔබ කැමතිරම් මණ්ඩ ගන්න කැමති දිනයක් දාගන්න පුළුවන් හරි ඒ අනුව මෙතර පුතේ දිනය සහ කාලේට අදාලව සෙටිංක්ස් ික වෙනස් කරලා මෙන්න මේ ඇප්ලයි කියනෙ කලික් කරන්න පුත්තේ ඉසල්ලා ඔව. මෙන්න ඇප්ලයි කලික් කරලා ඊට පස්සේ ඕකේ කරන්න. දැන් ඔබ දිනය කාලය කාල කලාපය වෙනස් කලා ඒවට පවිච්චි කරන්න එකනකට ඔවෙන්නස් මොන අදපුතේ ආකෘති දිනය සහ කාලට දාල ආකෘති වෙනස්කම් කරා. හ මේ දැනුුව ඔබ දන්නවා ඔබ දැන් තියෙනව බලමි සිරහට ගේල්ලා. පියවර හතේ කියනවා ඔබේ පරිගනක සංඛ්‍යාදක්වන ආකෘතිය මිනුම් ඒක සහ මුදල් ඒකක තෝරාගනිමු දැම්මේ මොනාධපතය කරන්න යන්නේ පරිගන කෙතුලෙස් යම් සංඛ්‍යාපෙන්න නමනං අන්නේ සංඛ්‍යාපෙන්වන්න කුමනාකෘතියෙන්ද මිනුම් ඒක ටික කොයිුමද ෙද පාවිච්ච කරඩුවඕන මුදල් ඒ මොනෝද මෙකතුලේ පාවිච්ච කරන්නේ මෙන්න මේ කොටස් තුළ තමයි දැන් කතා කරන්නේ යන්න මේ ටෙටින් ලින් චෙන්ච කරන්න ඕන චුඩ දුවේබ හත සංවාද කොට වම ඇතිඇඩිශනල්සිටස් බොත්ත මත කලික් කරන්න බලමුපුතේ මෙන්න මේ සංවාද කොටුවට ගියාම පුතේ මේ කලින් එක අපි කාලය සහ දිනය සකස් කරපු මෙන්න පල්ලෙහයින් තියෙනවා චුඩදුවේ පුතේකිස් කියලා හරන මෙන්න මෙයා මත කලික් කරන්නලු මෙයා මත කලික් කරාම් මොකද වෙන්නේ කියළ බලමු ඉහත සංවාද කොටුවේම ඇතිඩිල් ස බොත්තම මත කලික් කරන්න එවිට ලැබෙන සංවාද කොටුවේ නම්බස් මත කලික් කර මිනුම් ඒක මට්‍රික් ලෙසදමට්‍රික් මිනුම් ඒක ලෙස තෝරන්්ඩ ඕන ඉලක්කම් ආකෘතිය ලෙස තුනෙහි කාන්්ඩ ලෙස ඉලක්කම්ලියන ආකෘතියද තෝරාගන්න කියන්න බුතේ අර අපි නො දාහින්දාහට කමාදාලවෙෙන්කරන ඉලක්කම් තුනේ ආකෘති තමයි ඉලක්කම් සඳහා යොදාගන්න කියලා කියන්නේ බලමු බුතේ ගිහිල්ල මේ බලන් ඇඩිශනල් සිටිංස්ෙන මෙන්නේ බට්න එක ලික් කරාම බුතේ අපට ලැබෙනවා කස්ටමයිස්ෆෝමැට් කියලා ඩයිෝ බොක්ස් එකක් බලන්න බුතේ එහි මේ වෙනස්කාම් ටික මා ඔබට එකින් එක පිළිවලට කියල දුන්නා මේ සියලුම කොටස්වල කරන වෙනස්කම ඔබට මං පැහැදිලි කළ තිය නැවතත් මා ඒ පැහැදිලි කරන්න ය ැහැ මේයට අනුව මෙ ඩිජිට්කරූපින් එක ඉලක්කම් තුනෙන් තුනටත් මෙෂමටම් මිනුම් ඒකකවලට මේ‍රික් මිනුම් ඒකත් තෝරලා ඇප්ල කරලා ඕකේ කරාම මේ ඩලබො එක අපට ඉවත්වවෙන්නත් පුළුවන් කරපු වෙනස්කම් සටිංස් වලඩ ඇත් කර ගන්න පුළුවන් හර ඊලඟට පියවර අට අපේ රටට දාල මුදල්ලඒකකය සකස් කර ගනිමෝ ඔවු අපේ රටට දාල මුදල්ලේක කියමකක්ද අපි ඒකට කියන මෙෙන මෙහෙමයි අපි ලියනවාස් ශ්‍රී ලංකන් රුපස් කියලාත් කියනනේ හරි ඒ වගේම එ ආ කියල කැපිටලලින් මෙහෙමත් ගන්න මේ කියන්නේ ශ්‍රී ලංකන් රුපස් කියන එක මේ එස්ල් නැතුව තමයි පති සාමානය පාවිච්ච වෙන්නේ RRSස් කියලා රුපිස් කියලා පැහැදිලිද හරි සාමාන්‍ය භාවිත්‍ය තියන්නේෙ රුපිස් කියලා මේක වෙනු ශ්‍රී ලංකන් රුපස් ඇ ඉන්දියන් රුපියල් තියෙන එහම භාවිත වෙන හරි දෙපති ර් මේ ආකෘති දෙකෙන් අපේ පරිගන්න කේ තියෙන්නේ එ කිය කියන නෙවයි මෙනි මේ RRS කියන එක අපේ පරිගන්න කිය දැනට තියෙන ඩොලවෙන්න පුළුවන් වෙනත් විදේශ මුදල්ල එක කයක් පන්න පුළන් අපට වැඩ කටිතු කර ගැනීමදී පහස වෙන්න ඒ රුපියල් කරගන්න පුළුවන් මෙන්න මේ ෙටිංස් වලට ගිහිල්ල බලන්න ඩොලර් සලකුණ මකා ඇතන මකන් නෑපතිය තෝරි තේරීමයි කරන්නේ ඒ වෙනුවට එහි RRS ලස්ටයි් කර ඕකේ බොත්්ත මත කලික් කරන්න හනද लक्स ने ब में खरान से सि बकर मैं बलाना ौर वा आसला अ इनने कस्टमाइज फॉमेट किना बिंडोए के डायलग बॉक्स के खरांसी तु ह खरा से तल म खरान से सिं बकर विधिते हनेद बते अपरा ක්‍රියාකාරකම දෙකේ එක ඉවර කරලා අපිආවපුතය ක්‍රියාකාරකම් දෙකේ දෙකට දෙවැනි පාඩමේ දෙවැනි ක්‍රියාකාරකම බලමු පරිගන්නක ගොුණු ගුණාංග විඥ්්‍යාසය හරි අපි බුතේ මේ දෙවිනි පාඩමේ මුල් කොටසිංකතා කරේ පරිගණගේ සිෙටිංස් වගේයක් ඩේ timeම් timeම් සෝ දෙවනි කොට සංකතා කරේ පුුතේ අපි ගොුණුවල ගුණාංග අපයකටමගේන ෆයිල් ප්‍රපටස් කියලා හරි ඊට අදාල කොටසක්තම ට සකච්ඡා කරදින බලමු මෙම කාර්ය කිරීම පිණිස ඔබ පරිපාලක ගිනුමක් සමග පරිකනක ජාලයට පූර්ණය වී යුතුයි මෙය කොන් දේසියක් පොතේ එකයන්න මේ මේවා යම් යම් වෙනස්කම් කරන්න නම් ඇඩමිනිස්ටේටවකවන්ට එකක් තිබී තුයි කියලයි මේ කියන්නේ එනිසා මම එක කන්ඩලයින් කරනවා ස්්‍රටකවන් එකක් සමග තමයි ඔබ ලොගන් වෙන්න ඕන එබැවින් මෙම ක්‍රියා කාරකම් ගුරුතුමා හෝ ගුරතුමිය හෝ විසින් ඔබට ආදර්ශය කර පෙන්වනු ඇත මං මේ කරාවගේ හරේද ඔබට ගුණංග පිරික්සීමට හෝ ගුුණාංග වෙනස් කිරීමට හෝ අවශ්‍ය ගොුණුව තෝරාගන්න පහත දැක්වෙන පීවර අනුගමනය කරන්න ගුණාංග වෙනස් කරන්න ඕනං සහ ගුණාංග පිරික්සන්න අවශනං එම පිරික්ෂීමක් කරන්න අවශනං ඔයා කරඩ්ඩෝ නිස්සැලේ මේ ෆයිල්ික මොක්්දිකල් නිෂි ෆයිල්ික තෝරගඩෝන. ඒ මත රයිට්ලික් කළ තමයි අපිියන්නේ ඔබට මතක ඇති බලන්න ඔබ තෝරාගත් ගොුණුව මත රයිකලික් කර හරි මුලින්ම කරන්න බො රයිට්ලික් කරනවා ලැබේෙනවා මෙෙනුව එකක් ඒ මෙෙනුව එකේ ප්‍රොපටස් කියල පහලින්ම තියන ඔප්ෂන් එක තෝරන්න ක කොට ලබෙන බොතේ අපට ඩයිලොක්් බොක් එකක් සංවාද කොටුවක් හරණේද එම සංවාද කොටු ඇතියෙනවා ගොනුවේ වර්ගය ෆයිල්ටයි් එක ගොනුවේ පිහිටීම ලොකේෂන් එක ඒ කියන්නේ අපේ දිිටියක ආචායනෙ තුළ ෆයිල්ලක සේව් කලදින කොතනද උට මතකයිබේවි ගෙන ගත්තා සහ ගොනුවේ විශාලත්ව යන ගුණාංග ඔබට පැහැදිිය බලාගත හැක මේ කොටස්තුන විතරක් කිවට මං ඔබට ප්‍රොපටේසියට තින ඩයිලක් බොක් එක ජනල්ෙන ටැබ් එක ගොලින්ම මතුව ල් ටැබ් එක ඒ ජනල්ගෙන් ටැබ් එක තන සියලුම ගඩාංගටික ඔබට මම පැහැදිලි කල්ලා කියල දුන්නා අතකයින හරි ඒන අති මේ කරනුතුන ඔබට බොහොමත් සරලයි මේ බලන්න පතේ ගොන මත රයිට්ලික් කරාම මේ වගේ පොප්මෙනුව එකක් කෙනවා එහි පහලින්ම තියෙන පොපටේස් කියන එක ලරාම මෙන්න මේ විදිට අපට පපට ො බොස් කනවා එහි අංක දෙක කියලාති යනපේ මේ ෆයිල් ටයි් එක අංක තුන ඇතතින්නේ ෆයිල් එක ලොකේෂන් එකයි සाइස් එකයි මේජනල්ින් ටැබ්බගේ තමයි අපි මේ ඉන්නේ තවත්තිය නො සකර ීටේල් ප්‍රීියස් වර්ෂන්ස් කියල අම්මතර ටැබ්ෝගයක් ඔයාල එක නිදස් වවෙලාක ොඩා කිමින්ම කලික කල් ට් කළගන්නබ ඔබේ දැනුමටේ තච් කරගන්න පළ නැත්තං ඔබ දැනමට සරලෙස යොදාගන්න පොළවා. ඔබ තෝරාගත් ගොනුව සුරක්ෂිත කිරීම සඳහා විශේෂ ගුණාග දෙකක් මෙහි ඇතුළත්තේ ඇත ඒවා නම් ගොනුව කිසිවෙකුටත් දර්ශනය නොවී තබා ගැනීම පුතේ මේ ගොනුව සුරක්ෂිත කරන්න වඩා ආරක්ෂාකාරී කිරීම සඳහා විශේෂ ගුණාංග දෙකක් මෙම ප්‍රෝපටස් තුළ තියෙනවා යින් එකක් තමයි මොනාධපුතය බලන්න කිසිවකුටත් දර්ශනය නොවී තබාගැනීම මෙමැත්තං හිඩන් කියන එක මෙමගින් අපේ ගොුණුව ආරක්‍ෂා සහිතව තබා ගන්න පුොළුව දෙක අන්න අයට කිසිදු සංස්කරණයක් නොකර කියවීමට පමණ ක්‍රීඩ්ඔන්ලි අවසර ලබාදේ මොකුත් මේකේ එම පහසුක මුකුත් යෙන ඔහ එතකොටඒ පහලින් රීඩඩොල්ලි චෙක්කරාම් මොකද කියවන් ඉතරෑ පුළන් මේ සංස්කරණය කලා දාන්න බැහැ හරිදපුතේ හොඳයි මෙම ගුණාංග සක්‍රිය කිරීමට මේ ගනාාගටික සක්‍රය කරන්න මොකක්ද මේ ගුණනාංග දෙකපුතේ කිසිවකුටත් දර්ශනය නොවීතියාගන්න හයි් කරන්න කියෙකොට සංස්කරනය කරන්න බැරිෙන්න්න රීඩඩෝන්ලි කරන්න මෙන්න මේ ගුණනාංගදක සක්‍රිය කරනම් සංවාද කොටුවක් ඩලක් බොක්ෂක් මතුවෙනවනේඒ ඩැලක් බොක්ගේ පහළම තියෙනවා චෙක් කරන්න ආමේ තියෙනෙ ලැබි ඇත සංවාද කොටේ ඇට්‍රබියටස් ඉදිරිියෙන් ඇති සල්ල කොුණු කොටු තියෙනවා අන්න ඒව ලකුණු කිරීම් මගින් මේක කියවදදි පොඩ්ඩක් පදගැලපීම් පොඩි දුරලතාවයක් තියනපුතේ වාක්‍ය හද ඉදිරිියෙන් ඇති සලකුණු කොටු ලකුණු කිරීම මගින් සිදු කළ හැකිය. මෙම ගුණාංග එකක් හෝ දෙකම හෝ එකවර සක්‍රය කරන්න පුළුවන් ඒ සඳහාප් පහත්ත සඳහාන් පියවර අවශ්‍ය පරදි අනුගම්මනය කරන්නලු සලකුණු කිරීම අවසානයේ පුරුදු විදිහට අපි ඇප්ලයි බොත්්තම ලික් කල්ලා ඕකෙ කරලා ඉංවෙෙන්ඩ ඕන. හරි මේ වලන්න බතේ මෙන්න මේ වගේ තමයි අපට ලැබේන්නෙ මේ ඩලක් බොක්ක පහලා තියෙනවාව මෙන්න බුතේ readන් ඒ විතරක් අපි සක්‍රය කරනවා මේකට චෙක්කය අ්දාගන්න පුළුවන් හිඩන් කරන බලාපොරොත්තු නම් මේ ෆයිල් එක සඟවල තියන්න බලාපොතුරුනම් කාටවත් නොපෙනන්න මේකට චෙක්කයක දාලාති යන්න පුළුවන් එම කාරයන් එකන එක කාරයන අවසාන ඇප්ලයි ප්ලයි කලික් කරාම හරි මේ ඩක් බොක්කෙන් අයින්වෙඩ ඕනන් තම අපි ඕක ලික් කරන්න ඕන ඕක ඇතුතින වෙනස පැහැදිිි දුපති හරි අපි අම විස්සරහට මේ තියෙන්නේ ක්‍රියාකාරකම දෙකේ තුනම් අපි ක්‍රියාකාරකම දෙකේ දෙකේ දෙක එකන දෙවිනි පාඩ මේ වැඩපොතේ පළමු ක්‍රියාකාරකම දෙවිනි ක්‍රියාකාරකම සාකච්ඡා කලවසන් කරම් කෙටි පැහැදිරි කිරීමක් විතරය ම මේ කරන්න දැන් මසූ දනම් වෙන්නේ දෙවිනිපාඩම තුන්වෙනි ක්‍රියාකාරකමට අදාළ කරුණෝටිකිතාම කෙටියෙන් ඔොවට මතකරගනය යන්න මේ මොකක් තින්නේ බලමු. ඔබ පරිගන්නකෙහි සුරැකි ගොුණුවක් පසුව නැවත අවශ්‍යූ අවස්ථාවකදී. ඒක කියන්න එපති අපි සුරැක කරනවා. ෆයිල්ල එකක් පරිගණකෙ තුළ සෙව් කරනවා. අන්නෙම සේව් කරපි එකක් මට පස්සවෙලාවක නැවත ඕන. පස්සෙ වෙලාක නැවතක ගන්න ගියයාාම ඒ ෆයිල්ලිකේ නම අපට මතක තියෙන්ට ඕන කරනේද හොඳයි. අවශ්‍ය වූ අවස්ථාවකදී එය, සුරැකි ඇති ස්ථානයේ ඔබට අමත්තක උවහොත් අපට තැන මතකනෑ කොහෙද සෙව් කරෙකිල මට මතකනෑ. ඒ මුත් මොකද කරන්නේ. එම ගොනුවේ නම ගොනු වර්ගය සුරෙකි දිනය වැනිදෑ එම ගොනුව සොයාගැනීමට අපට පුළුවන්ලු මොනද චෘරතුුවපතිට උදව්වෙන්න්නේ එහෙම ෆයිල්ලක් හොයාගන්න ගොනුවේ නම තිබුණුවත් අපට හොයා ගන්න පුොළුවන් සර්ච් කරලා ගොනුවේ වර්ගය මතක නං අන්න අපට ඒත් පුළුවන්කපු තේ ෆයිල්ලග සර්ච් කළ ොයායගන්නඉට අතරව මොනවගේ දවසකද මේක සෙව් කරේ සෙව් කරපු දවසන් සර්ච්ච් කරාම එදා දිනේ තුළ සෙව් කරපු ඔක්කොම් ෆල් ි පෙන්න්නනවා හරි. වැනි දෑ අනුව එම ගුණුව සොයා ගැනීමට ඔබට හැකියාව ඇතර ගොනුවේ ප්‍රවර්ගය නැත්තං ගොුණුවේ වර්ගයටයි් කළ කියන්නේ එක. අනුව ගොනුවක් සොයෙන ආකාරය විමසා බලමුෝ. තැන්යන්න ගොනුවේ ෆයිල් typeයි් එකනුව කොහොමද ගොුවක් හොයාගන්න කියලා. ගොුණු ප්‍රවර්ගය දන්නේ නම් පරිගන්නකේ ඇති එම ප්‍රවර්ගයේ සියලු ගොනුව ලැයිස්තුුවක් ලබාගන්න පොළවා. අපේ.doOCx. ඩොක්මට ෆයිල් ක් නං හැදවුව කළෙන මතක ඒ කොට සර්ච් කරාම අන්නේ ගොුණුවක්ේන්ෂන් එක හරණදපතේ ගොුණු දිගුව සර්ච් කරාම තියන සියලුමඩ ෆල්ස් ටික අපට බලාගන්න පංක් ොකු ලයිස්සුවක් එන්න පුළුව. ඔබේ පරිගනක වඩ ෆයි දෙේසිග අතුන්සිය අතිබොත ක්ුම යිස්තු ගෙනවා පැහැදිරිනේ හොඳයි ලස්ුවක් ලබා ගත හැකිය ගොනු නාමයක ගොනු ප්‍රවර්ගය දක්වන්නේ ගොුණුනාමේ දිගුව මගින මෙන්න ගොුණුනාේ දිග තමයි පපුතේ ෆයිල්ක්ටේෂන් ගොුණුවේ වර්ගය හොයා ගන්නවෙන්න අපි මෙෝයි ඉගෙන ගත්තමං මතක් කරනව විතරයි. එබැවින් එම දිගුව භාවිතයෙන් එම ප්‍රවර්ගයේ සියලු ගුණු සොයාගන්නේ කෙසේ දැයි බලමු. ඔවු ගොනුවේ නමක් තියෙන පුතේ ඒ නම්මට අපි දෙන කොට සක් තිබෙන ම ගුණුව සකස්රපු රදුකාන්ගේ මගින් ගුණ දිුවක් ල බාදෙන. රර්ද ගොුණු නාමයන්, ෆයිල්ලෙ නම් කොටස් දෙකයි. පරශීල්ලක ල බාද නම් ොටස න ගොුණ හද පා මගින් බාදන නම් ොටස. මද සම්පූර් න එක තු තමයි ගොුණ න ම හැදෙන්න සම්පූ ගොුණ ම ක් නැත් න් ගුණු දිගුව කියන ොටස ච ට තේ අපට පාවිච්ච කරන්න පුළ ුව ೈයි රන්න. එහෙම සර්ච කරාම, එම වර්ගේ සියලුම ගොුණු ලයිස්වක්ක අපට බලාගන්න පුොළුවන් හරිද උදාහරණලයක් ලෙස ඩොක්ක් මෙන්න මේක මමක ඩොක්මට දාල ෆයිල්ක්ෂන් එක හරතේ ඩොක්ක් දිගුව සහිත ගොුණු සියල්ල සොයමුූ පහත දැක්වෙන්න පියවර ඒ සඳහා අනුගමනය කරන්නලු දැම්බිතර කරන්න න මෙන්න මේ ේෂ එක නැත්ත මේ ගොුණු දිගුව තියෙන ගොුණු හොයන්න කියනක හරි මොකක්ද පුතේ අපට තියන පලවෙනි පියවර මුලින්ම්ම ගොුණු ගවේශණය කිරීම සඳහා ෆයිල් එක්ස්පලෝරය වෙත යමෝම ඉස්සල කියලදන්න ඕන්න දුර්ල පුතාලට මේ ෆයිල් එක්ස්ලෝර කියන්නේ මොකක්ද කියලා දයපුුතේ අපේ පරිගන්න එකේ ජිතික ආචායිනය තුළ අපි ගොුණු ගබඩා කරනවා ගොුණු විතරක් නෙවී ගොුණු බාලුම් එකනි ෆෝල්ඩර් හදල ෆෝල්ඩස් තුළ තමයි ෆයිල්ස් නැත්තන් ගොුණු අපි ගඩා කරන්නේ. මෙන මේ ෆෝල්ඩ සහ ෆයිල්ස් කිසියම් ක්‍රමාණකුල්ල ක්‍රම එකට අපි සංවිධානය කලන ගබඩා කරන්නේ. එකය නොබ දන්නව මංකලින් කියල දුන්නා. මෙ දෘඩ තැටිය. අපේ දෘඩ තැටි දාවකයක් හෝ SSD. සොලි ස්ටේඩ රව් එකක් වෙන්න පුළුවන් අපි දිතික ආචායිනය. අන්නේ දිතික ආචයිනය තුළ තියෙන. මදිිතේ ආචායිය තුළ තියෙන අපේ ගොනු ගොනු බහලුම් සියල්ලම අපි කිසියම් ක්‍රමයකට කොටස් කල්ලා තියෙනවානනි ඔබට මතකයි මං එදික පාඩිෂන් වෙන් කල්ලා තියෙනවා කියන. ඔබට පෙන්වා C යි එක DEF මේකගේ ්‍රයිල්ට අපි කඩල තියෙනවා. ඊ අමතව එකෙ එක ්‍රයිස් ඇතුලේ අපි වෙන වෙනම ෆෝල්ඩස් දාලා තියවා එ තුොරම මේ ඔක්කොම ෝල් ඩස් වල් මේ ෆයිල් වට අපි ඇක්සස් කරන ප්‍රවේශ වෙන්න ඕන නං චුඩිදුවේකුත. අපි අපේ පරිගන්නේ ඩක්ස් ටොප් එකේ තියෙන දිස්පීසි හරි කම්පියටර් හරි මයි කම්පියුට හිලාරරි අයිරන්නෙක් තිරනුණේ ඕකඩබල් කලෙක් කල තමයි යරේ හාඩිස්කගේ පාටිෂන්ටි බලාගන්න දන් ්‍රයිස්ටි බලාගන්න ඒ හර හා එකිනෙ එක ්‍රයිවස් හරා ගල තමයි චුඩදුවේ පුතේ අපි හොයාගන්න අපේ ෆයිල් ෆෝල්ඩස් කොහිද තියෙන්නේ කියලා හොයනවා කියන් අපි ධපුතැන්ගල්ට පි යනවා. අපි ගබඩා කළ තින් තැන්ගොට ප යනවා. ඕකනය කරන්නේ. එතකොට මේ සමස්තය සිද්ධ වෙන්නි පුතේ ෆයිල් එක්ලෝර් කියන පහස්සුකම හරහා. අපිට කෙලිම්ම පුුතේ ෆයිල් එක්ස්පලෝර කියෙන පහසුකමටම යන්න පුොළුව. ඒෆැසිලිටියකට ඒ කියනිපුතේ ෆයිල්ස් අපි එක්ස්පලෝ කරන ගවේශණය කරනවා. පැදිලිනේද එතෙන්දි වෙන්නේ පරිගැණකති වෙන සීලුම ගොුණු ගබඩාගලතින ස්ථානටිකට පෙන්න්නනෝ කිසියම් සංවිධානාාත්මක ක්‍රමයකට. පැහැදිලිද සරලා ඔබ තේරුන්ගල්දුනොත් ෆයිල්ක්ස්ලෝර කියන්නේ. අපි අපේ පරිගානකේ දි්‍රී කාච්චයිනය තුළ ගබඩාගල්ල තියෙන ෆල් සහ ෆෝල්ඩස් වෙත ප්‍රවේශවීම සඳහා තිබෙන මාර්ගය. ක්‍රමවේදය. හරනේද හොඳයි. එහෙන අපි කරන්න බුතේ ෆයිල් එක්ස්ලෝර හරහන යමු කෙල කියන්නේ. ඒ සඳහ මොකක්්ද කරන්න ඕන පරිගානිකකිතින ස්ටර්ට් බට්න එකක් මෙන්න මේ රූපය ඔබට මතකයි. හරිමේ බලන්න දුවබුතේ මෙතර අංක එක අයටතේ, මෙන්න තියෙනවා ස්ටාර්් බට්න එක මේ මත රයිට් ලික් කරාව මේ වගේ පප් මෙෙනුව එකක් එනවා එහි මැද හරරිය ති නව ෆයිල්ක්ස්ලෝර කියලේ අංක දෙකෙන් පෙනල් තියේ න එක ඔබේ වර්ග්බු එක විදර තියෙන. මෙන්න මේ ෆයිල්ක්ස්ලෝර් කිය එක ලික් කරන්න ඒ ලික් කරාම චුඩදේ පුතේ මෙන්න පියවර දෙකේ ඔබට විස්තරයක් දිරතිනව මොකදද අපි කරන්නවට කියලා මොකදද කරන්න ෆයික්ස්ලෝර් තිරයේ ඉහල දක්කුණු කෙල්ලවරේ ඇති searchච් Quiක්ර්ස් ලෙස සඳහන් ස්ථානයේ ඔබ සොයන්න ගොුණු දිගුව එක අනමන මේ ඩ ලෙස typeයි් කරන්නලු මොකර්ද මේ කරන්න කියනපුතේ ෆල්ක්ලෝර කියලා විඩෝ එක ඕප්ුව ෙනම එහි දකුණු ඉහල කෙලවර අප අපි මේ කියන්නට කලෝස් කරන කතරය බට්න එක නෙවෙයි ඊට පොඩ්ඩක් පහලින් පපුතේ සච් කක්ඇක්සස් කියලා තියෙනව යම් තැරක. අන්න එතරන කලික් කරලා දැන් අපි ෆයිල් එකකොහ යනි ෆයිල් එක නමින් නෙමයි දිනෙෙන් නෙමයි මොකෙන්දපතිය ෆයිල් එක්ටේෂන්ේ ගොනු දිගුව පාවිච්ච කල් අන්න අපි එතනටයිප් කරන්න ඕන ගොනු දිගුව අපට අවශ්‍ය ෆයිල් එකේ ගොනු දිගුව ඩක් එක් ලෙසටයිප් කරන්න ඕන. ඉන් පසු ගොනු සෙවීතු ස්ථානය ලෙස දිස්PC මත කලික් කරන්න එ පෙන්නනවා මේ ෆයිල්ස් ටික හොයන්න වන කොහෙද කියලා තන දිස්පසෙන එක මත කලික් කරන්නවට හරන දපත ඔබේ සෙවුමට අදාළව පරිගන කේ තිබෙන ඩොක් දිගුව සහිත සියල්ලුම් ගොනුටික සියලුම ෆල්ස් අපට පෙන්න්නනවා ලස් තුවක් විදියට ඔබ දන්නවා චෝට දුවපතේඩොක් මාමිට කලින් කියලා තියෙනවා ඩක් එ අයටත්තේ එම ගොුණුදිගුවෙන් සේව්ෙන්න්නේ ගබඩා වෙන්නේ මයිකෝ Microsoftොට් වර්ඩ් ප්‍රදුකාගේෙන් හඳපු සොෆ්ය අපි ඊළඟ පාඩමේ ඉගෙන ගන්න මයික Microsoft් වර්ඩ කොහොම පාවිච්ච කරන්න කියලා. මක Microsoft් වඩ් පාවිච්චි කල්ලස් හොඳ ෆයිල් හඳන්න ෆයිල් ලොක ඩිටිං වැඩ කරන්න පිගෙන ගන්න හොඳ ලේ කනහා දන්න අප ගෙන ගන්න. හොඳයි අප ඒවැඩේ ඊළඟ පාඩමි ගෙන ගමකු දැන් අපි යන්නේ එවැනි ගොනු සර්ච් කරන්න. ල් ැතිපතේ උදහරණකට ගත්තේ වැනි ගොුණුවක් එතකොට මේ ඩොක්ස් එක් කියල සර්ච් කරම ස්පීසි ඇයටතේ මෙන්න එනම ඩොක්ක් වර්ගේ සියලුම්ම ෆයිල්ස් ෆයිල්ස් දෙකක් නං පරිගණක තියනෙ දෙකම පෙන්න නවා. ෆල් සයක් දෙසිීයක් තිබුණොත් යඔ කොම ලයිස්ගත වෙලා පයවා. අපේ පරිගනක ස්ී කියන කොට සැතුලෙන් අපි ගියාම අපේ සියලුම ඩ්‍රයිස්වල සවන්න පොළුවන් ඩීවෙන්න පොළුවන් වෙන්න පුළුවන් එවෙන්න පුළුවන් පාර්ටිෂන් කොච්චර අපේ දුතුී කාචානයේ බෙදලතිබ බත් එ හැම්ම තැනම තිබෙන චටිදුවපුතේ ටොක් එක් ෆයිල්ක්ටෂ එකට අයත් ෆයිල්ස් ඔක්කොමටික තනි ලයිස්දු කරරම් පෙන්න්නනවා මේක හොඳ පහස්සුකමක් ෆයිල් එක්ලෝර යටත අපට ලබා දෙෙන ඔබට මතකයි නි්‍යාත්ම කොටස් කතා කරදි මම ඔබට කරල පෙන්වා ෆයිල් නේමකෙන් සර්ච් කනවිදිට අපි ෆයිල්ලක හරියටම නමින් මතකනං සෙව් කලපු තැන නම් අමතක අපි ප්‍රක්ටිකලි කරලා බැලවා අපේ සිද්ධාන්ත කොටස්වල්ති පෙළපොතේ පාඩම කතා කරද්දි කොහොමද ෆයිල් එකක් නමින් සර්ච් කරල ගන්න කියලා මේ මං ඔබට මෙතර පෙන්වන්නේ කොහොමද ෆයිල් ටයිප එක ෆයිල් එකක් හොයා ගන්න කියලා පැහැදිලිනේ දුපති හොඳයි. හෙනම් මෙන්න මේ විදිරය අපි මේ මාර්ගෙදි ගගියයාම ලැයිස්තුවක් මතු වෙනව ගොනු එයින් අපට අවශ්‍ය ගුණු අපි කලික් කරලා ඕපන් කරගඩ වුුණා හරි මේ කොට සපේ දරු ඩිතා හොඳර තේරුණා මෙන්න බතේ ඔබේ වැඩපොතේ මේ පින්තූර ටික තියෙනවා මේ තියනෙ බත අංග තුන යටතේ ඔබට දක් පල තියෙන්නේ මෙන්න මේ කොටස මේ බලන සර්්ක්ක්සස් මෙන්න මෙතැන කලික් කල්ල තමයි ටයි් කරන්න ඕ ෆයිල්ක්ේෂන් එක හරනද පොතේ බලමස්රහට ගේල්ලා මේ පින්තූරෙන් මෙතිය නෙපුුතේටයිප් කරනවාට බස්සේ Docs x කියලාෆක් extensionෂ එක. ඊට අමතරව searchර්ච්ගෙන් ඉන් යටත මේ තින ලැස්තුුවෙන් ප තෝරන්නෝට. ඊට පස්සේ තමයි දුවේපුුතේ අපට ෆ ලස් එක පහලට පෙන්වන්න. අන්න එතන ෆයිල් ලිස්ෙන් අපට පුළුවන් චුටිදුවේපුතේ මොකක් කරන්නද අපට අවශ්‍ය ෆයිල් එක කලික් කල හොයා ගන්. ඉතින් ති නම් ඔබට, තම්මට අපේ ෆයිල් එකෙ නම මතක තියෙන් දන එහමැඇත් සිද් ව ඔක්කො ෆල්සි ෝපන කළ බලන්න එකට එකක් අමාද වැඩක්. එනිසා තමයි අර මුලින් මමඔබට කෙව්වේ ගොනුවකට නමක් තෝරණකොට අපි පාවෙච්චි කරනකොට එම ගොනුවේ තිබෙන දත්ත පැහැදිලිව නිරූපණය වන පරිදි එකැනේ ගොනුව මොනවගේ එකක්ද ඒ ෆයිල් එක ොනවොද තියන්නේ කිය එක පැහැදිලිව නිරූපණය වන ඔබට හුරුපුරුදු නමක් පාවිච්චි කර ටික දවසක් ඔබ පරිගැන එක එහෙම ෆයිල් සෙව් කරලාඒ ඕපන් කරලා ෆයිල්ස් ක්‍රියේට් කරනකොට ඔබට යම අදහසක්කෙන ඕවමනොදදාානු නම් කියලා ඔබ මේගන ගුරතුමා ගුරතුමියක තදුට සාකච්ඡා අවශ කරුණු ගෙනගත් ම ඔබට අවශ සීලොම කරු කිය තියෙනවා මෙන්න මේ හැම්ම ගොනුවක්ම සෙව් කරන්න ඕන එම ෆයිල් එකේ තිබෙන අඩංගුද්දේවල් හරියට තේරුම් ගන්න පුළුවන්දි. නම දැක්කම ෆයිල් එකේ ඔබට පුළුවන් වෙන්නඕන් මේ ෆයිල්ලි එක තියන මෙන්න මේවා කියලා මතක් වෙන්න ඕන් එතකට ඔබට නමින් ෆයිල් එක ක්ෂණකම අඳුරගන්න පුළුවන් හොඳයි දැන් ඔබ දන්නවා අපේ සිද්ධාන්ත පාඩම් කොටසදි කතා කලා වගේ කොහොමද ෆයිල් එකක් නමින් සර්ච් කරන්න කියලා ඒ වගේම ඔබ දැක්ක දැන් ඔබේ වර් book එකේ වැඩපොතේ තිබෙනවා වර ගණනාවක් ඒමගින් කියලා දෙනවා කොහොමද ෆයිල්ක්ටේෂන් එක ගොුණු දිගුව පාවිච්ි කල්ලා ඔබ ෆයිල් එකක් සර්ච කරන්න කියලා මීට අමතරව අපට පුළුවන් පුතේ දිනය පාවිච්චි කල්ලත් searchර්ච කල්ල බලන්න හැම්ම ෆයිල් එකකම අනිවාරම සේව්වේදිීපපුතේ එහිත් දිනිය සටහන් වෙනවා වඩ මතකයි කොයිද තිබ්බිපපුතේක අපි දැක්ක් මතක්කරගම්බලන් කොහෙදත් අපි දැක්කේ හරියට ෆයිල් ක්‍රේට් කළේ මෙන්න මේ දිනී කළ සටහඩලා තියෙනවා මතකද ඕ ඔබට මතකයි ෆයිල්්‍රිය ඇටතේ ෆයිල්ිියට්නතන් ගොුණුවල ගුණාංග කියන උපමාතෘක අයටතේ ඔබ ඉගෙන ගත්තා මතකද ෆයිල්ල එකක් මත රයිට්ලික් කරලගේ හිල්ලා ලැබේනමෙනුව එකින් පහලමති නෝ ප්‍රපටීස් කියලා මෙින මේක ලික් කරාම ලැබෙන විඩෝ එකේ ඩයිලොක් බොක්ගේ අපට ෆ එක ක්‍රේට් කරපු දින බලාගන්න පුළන් ඉස්සිස්සෙල්ලාම ක්‍රේට්රපු දිනිය පස්සේ අවස්ථාව කේක ඕපන් කරලා තියෙනවනම්ඇක්ස යටතේ අන්තිවටම ඕපන් කරපු දිනය බලාගන්න පුළො මේ කියන්නේ ෆයිල් එක ක්‍රියේට් කල්ලා ඔබ ඊට පසු අවස්ථා තුනකදී එකිනකට වෙනස් වෙලාවල් අවස්ථාවන් තුනකදි ඔබ ෆයිල් එක ෝපන් කකරත් අර තුන්වෙනි අවස්ථාව අන්ති මට ෆයිල්ක ෝප් කරපු අවස්ථාව තමයි ඇක්ස යටට පෙන්න්නන්නේ පැහැදිනද ඊට අතරවා මොඩිෆයි කරපු බි ෆයිල්ලිකේ කිසි වෙනසක් කරානං අඩංගු දේවල මේ ෆයිල්ි එක තියෙන කොන්ටෙන්න්් එකේ මොනුහරි වෙනසක් කරානම් පුතේ අන්න ඒ දිනය තමයි මොඩිෆයියටට පෙන්න්න පැහැදිරනේද හොඳයි එහෙනම් චූටදුවපුතේ ඔබ දන්නවදැන් ෆයිල් සර්ච් කිරීම ගැන මම ඔබට මෙන්න මේ කොටස ප්‍රායෝගිකව කරල පෙන්ව්ඩ ඕන. අපි අමුද පරිගැනකට ගහිල්ල මේ කොටස ඉක්මට ප්‍රායෝගියක කරල බලෝ. හොඳයි චෝටිතුුවපුතේ මෙන්න මම සෝදාළං ඔබට පරිගනකෙන් ප්‍රායෝගිකව මේ කාරණය පැහැදිලි කළ දෙ එන්න මගේ ස්කීණ එකට හරි මෙන්න ස්ක්‍රී එකට ආවම අප පෙන්න්න තියන පුතේ මගේ ව ඩක්ස්ටප් එක මොක් දබි කරන්න ඕන අපේ පරිගන්න එක පහල වාම් කෙලවර එකන් ටාස් බර්ගේවාම් කෙලවරේ තියෙනේ වඩෝ ලෝගෝ එක මෙන්න මේක මත රයිට්ලික් කරන්නඩෝට අපි ගිහිම් බලමු මං ඔබට පරිගන්න එක තිරේ විශාලනය කළ පෙන්වන්නම් ් මේ තියනෙන ස්ටාර්්බට් එක හරි මේ ස්ටර්් බට්න එක මත රයිට්ලික් කරාම මෙන්න මේ වෙනුව කෙනවා ඔබට මතක අපි යන්න ඕන වෙන මේ ෆයිල් එක්ස්ලෝර් කියනකට හරි ම මයා කලික් කරනවා මෙන්න ආදිරණ දුවේපුුතේ ෆයිල් එක්ස්ලෝර එක ඕපනනාා මං මෙන මේ ඉහරට ගිහිල්ලා මෙහෙම පහට ඇදිලගත්තුත් පොඩ්ඩක් මෙිහි පුංචි වෙනවා එකත් පොඩ්ඩක් කඔබල්ලගන්න මං ආෙත් මෙයා ඩැක් කරන මෙනහෙම ඇදගෙන නො ඉහළට බලන්න අන්නර මවස් පොයින්් එක ඉහිල් උඩ වදිනවත් එක්කම අතාරෙන් ඇතර විශාලණ වෙනවා ං ආය මේක ටිකක් කුඩා කරගන්න මෙන්න උඩ තින ටයිටල් බායක මේකට කියනන්නේ චුරු දුපතේ ටයිටල් බයික ටයිට එක මෙහි මාත්‍රගාතින මේ බොක්ස් එක මේ ඩලක් බොක්ක මකක්ද කියලා හරි මං මෙතනින් අල්ලමන් ඩ්‍රැක් කරනවා අදිනවනේ ද හරි මේ හොඳයි ඊට පස්සෙ පුතේ මමයාවා ඊහට අතන් ගනවා හර මුල්තත්තර ගෙනවා මේකම කරන්න පුළුවන් වෙනම දකුණු පසතාම මංවාලට හෙල්දිල තිනො මේක රේස්ටෝ බට් එක ක ට මේ රේටෝ ් ටම ද වෙස්ටෝ ් කරන්න මං ලික් කරනු මේ ය අන්නන්න මුල්තත්තට ආවනේ මේ බලන්න මටම කෙලවරට කඩයි විල්ල යාම ඇදලා ්‍රී සයිස් කරන්න පුළුව දකුණු පස්සට මෙහෙම ඩරක් කරන්න පුොළවා වම් පස්සට ඔබට පේනවා ඉහලට මම මතක් කරන බොඩ්ඩක්කොපට මේ කරන්න පුළන්දේවල් පහලට හොඳයි මං නැවතත් මෙන්න මේ බට්න කලික් කරන මේක මැක්සිමයිස් කරන දැ අ රස්ටෝ ඩවුන් බට්න එක දැන් වෙනස්සලා මැක්සිිමයිස් මටමට හරි මෙන්න මං කලික් කරාම මක්සිිමයිස් වවා හොදයි අපි ද අපේ වැඩේට යමු අපි යන්න පුතේ ෆයිල්ලකක්ස්ටේෂන් එකෙන් නැත්තන් ගෝනු දිගුවෙන් ෆයිල් සර්ච් කරලා බලන්න අපට හිතන්න ෆයිල් එකේ නම මත කන්නේෑ හැබැ අපි දන්න ඔබි හදුවේ ex වර්ගේ ෆයිල් එකක් කියලා එම් එමක්ෂ searchච් කරම ඒ වර්ගේ ෆල් සක්කොම් ලැස්ුවක් ලබාගන්න පුොළවා අපි කරල බලමු මෙන්න පතිය ස්ක්‍රීණි කරං ආවාමන්න මෙතන බලන්න පති search quick අන්න මෙතන කලික් කරන්න දැන් මම doක් x කියන එක දෙවා මෙහම කරලා ඔබට පුළුවන් මෙ මේ නිල් පාට බට්න ලික් කරන්න එතකොටත් මේ සර්්න පටන්ගන්නවා එහෙම නැත්තං මෙතන ඩක්ක්ක ටයිප් කරලා කර්සක මෙහෙම තියද්දිම එට බට්නක ප්‍රස් කරන්න ක්‍රම දෙකයි එක්ෝ එන්ට බට්න ප්‍රස් කරන්න ටයිප් කරලි වෙල්ලා එම නත්ත ටයිප් කලිවෙල්ලා මෙන්න මේ ඇරෝ එකක් ඊීත ලැතින බට්න කලි කරන්න ඕලා මේ බල ලයිස්ටේ මෙතන දලාවශයෙන් එයා මෑතකදීම වී සෙව් කරපු ඩොක්ක් යන ඩොක්ක්ස් කිය ෆයිල්ක්ෂ එකෙන් තියෙන පුතේ ෆයිල්ස් ටික පෙන්න්නනවා හරනේද හොඳයි මෙතන තිරවා අපට අවශෆල් මෙතනම කලික් කල ගන්න පුළොන් අයිර්ච් කරන්න ඕන්නේ පැහැදිලිත පති හොඳ මං මොව කලික් කරනවා ඔන්න දැන් සර්ච්චුන ෂණි අවසර්චචුුණා මේ බලන්න දුවේපුති ම විශාලනය අඩු කරම බට පේනවා පහාලට ලොකූ ඇයිස්තුවක් හැදිලිති ඔක්කොම මෙම මයිකෝෆ් වඩ ෆයිල්ස් තිේෙන්නේෙ පහල්ට රක් කරනවා ඔබට පේනවා ෆයිල්ස් විශාල ප්‍රමාණයක් තියනබොතේ මෙතන ඇත්තරබතේ ෆයිල්ස් විසි හයක්තිය නො කොහොමද මේකස හරියටම කෙව්වේ මං පෙන්න්නන්න එන්න තිරේ පහල්ලවාම් කෙලවරට පහලවාම් කෙලවට බොටම් ල කාෝන හරිදපතේ මං විශාලනය කල්ලම් පෙන්න්නන්නන්කු මෙන්න පහලටාව වා කෙලවරට යද්දි මෙතන ොක්දවෙ තියනපුත ටෝල්යිම් සම්පූර් අයිටම් ගන කන්්ක තියන යිම්ස් විසි හයයි ඔත්තනින් බල තමාම මම කිව්වේ වෙනගසි ක්‍රමය එකින් නෙවේ හරිදපුුතේ මෙන්න සර්ච් වෙලා ආපු මෙන්න මේ ඩ කියන්න ෆයිල්ක්න්ක හිමියිටම් නැතම් ෆල් කිය තියෙන දතේ විසි හයක් තියනවා හරි බලමුව අපි පහටගිල්ලා මෙතිෙන් ර දැන් කරන්න තියෙන දුවපුතේ අපිට අවශ්‍ය ෆයිල් එක මෙතනින් හොයා ගන්න එක දැඉති නමනක් මතකති එන්ඩ ඕන එතකොට ඒ ෆයිල් එක මතක ලික් කරාම එයා ඕප වා කනද මෙතින්ට ඇවිල්ලා ෆයිල් එක ඊට පහල්ට ස්කරල් කරල බලන්න ඔබට අවශ ෆයිල් එක තිබයි අන්න අමත කලික් කරන්න ෆයිල් එක ඔපන හොඳයි දුවේපුතේ අප හෙනම් ඉගෙන ගත කොහොමදද ෆයිල් එකක් සර්ච් කරන්නේ එයාගේක්ටේන්ෂ එකින් ෆයිල් එකේ ගොනු වර්ගය දක්වන ගොුණු දිගුවේ අපි දැම් බලමු දිනයක් පාවිච්චි කරලා කොහොමද ෆයිල් එකක් සර්ච් කරන්න කියලා ම මේ සම්පූර්ණයෙන් ලෝස් කරනපුතේ හඳයි දැන් නැවතත් ම මේ පහලවම් කලවරේ ටර්් බට් එක මත රයිලික් කරලා ෆල්ක්ස්ලෝර යනවා මෙතන සර්් කරනබුතේ විසයි විසි දෙක හතයි අටවෙනිද බල මෙන දනේ බලන්නොේ විස්්සයි විසි දෙක හතයි අටවෙනි ද ෆෝල්ඩ එකක් හදල තියනවා ප ෆයිල් එකක් තියෙනවා පන්ටේන් ෆයිල්් එකක්හදල තියනවා. හරි බලමු ව ෆයිල්් එකක් මට මත හැටිේ ද කිිහි. ाइ मा क्लिक करना मका दसा नो आटेम्स मैच सर्च दिने फाइस නෑ किमा फाइल ले ने से कालना है हරිতে एकदु हो फाइलले थ बना ओपनला ह ඔබට යමක් පෙන්වන්නට මෙතර මං නැවත කලික් කරනවා දපුුතේ ඒ දවසේ මෙන්න මේ ෆෝල්ඩ එක හදල තියෙනවා මේ පිිය ෆයිල් එක සහ මෙ මේ ප්‍රසන්ටේෂන් මේ දෙක හැරෙන්න්න වෙනත් මොකුත් නෑ ඔ මේ මේ ෆයිල්ස් දෙක තියනවා ඒ දවස රදාලො වෙනත් ෆයිල්ස් නෑ පෙන්න්න ඒකයි මේ මෙතර කියන්නේ හන්නදතේ හොඳයි එහම් ඔන්න දබතේ ඔබ දිනය ගෙස් කරලවනම් බලන්න පුළුවන් දහවෙන්ද කියල දාලා නෑ එදාට කිසිම දෙයක් හතයි පහලොෝස්වේෙන්ද කියලදාමු ඒත් නෑ දොළොස්වෙන්ද කියලදාමු ඒත් නෑ හරි. මෙතන සජෂන් එකක්ඒ කියන් එදාහදපුමක්කෝෆල්ලක්ත් පෙන්වන්නේ නෑ. එහෙනම් අපි අම්දිනකට දළ ෆයිල්ල එකක් හොයාගත්තව තපරපුලන් මෙතනින් එදිනයට අනුව සර්ච්ච් කල්ලා බලන්න හොඳයි ආදරණි චොඩදුවපතේ ම ඔබට අදාළ ප්‍රායෝගය කොටසම්පූර්ණ කරා බට කියල දුන්න කොහොමද ෆයිල් සර්ච් කර කියලා එහෙනම් අපි අපේ මෙම පාඩමි දෙවැනි පාඩමේ අවසා නඇතිබිට මේ ප්‍රශ්ටක සාකච්චා කරමින් ඉන්න අපේ වර්බු එක අපි දැං වර්බෝක එක තවත් ප්‍රශ්ටික තියනවා එම ප්‍රශ්ික සාකච්ඡා කිරීම සඳහා මා ඔබව ඊළඟ පාඩන් කොටසිෙන් හමුවෙන්න්නම් ඒ වෙතෙක් මං මේ පාඩමෙන් සමුගන්නව කොටස්ටික හොඳින් ප්‍රක්ටස් කරලා ඔලියුතියාගන්න